නිවන්දකීමට දාණයෙන් ලැබෙන පිටුවහල මොකක්ද? මහත්ඵල මහානිසංස ලෙස දානයක් දෙන්නේ කොහොමද අපි? දැන් මේ දෙන දානවලින් මොකද්ද මහත්ඵල වෙන්නේ? මොකද්ද මහානිසංස වෙන්නේ? අපි ඒකත් කතා කරන්න. ඊට ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ මහත්ඵලය? මොකද්ද මේ මහානිසංසය කියන්නේ? අන්න එතකොට ඔබට තේරෙයි මහත්ඵල මහානිසංස දානයක් කියන එක කොහෙන්ද සිද්ධ වෙන්නේ? මොකද්ද පින්වත්නි ඵල අතර මහත්ම ඵලය? ඵලයන් කියලා ගත්තහම ඵලයන් තියෙනවා හතරක්. මොකද්ද? තෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. එතකොට මේ ඵල අතරින් උතුම්ම ඵලය මහත්ම වූ ඵලය මොකද්ද? අරහත් ඵලය. එහෙනම් මහත් ඵල කියලා කියන්නේ අරහත්ත්වය. මොකද්ද මහානිසංසය කියන්නේ? මොකද්ද ආනිසංස කියලා කියන්නේ? මිස අංශය කියලා කියන්නේ මිශ්‍රය කරන අංශය, ආශ්‍රය කරන අංශය. ආනිසංසය කියන්නේ මොකද්ද? ආශ්‍රය නොකරන පැත්ත. මොකද්ද මොනවාද ලෝකයා මොනවද ආශ්‍රය කරන්නේ? ලෝකයා මොනවද ඇසුරු කරන්නේ? පංචකාම. ලෝකයා පංචකාමයේ ඇසුරු කරමින් ජීවත් වෙනවා. එහෙනම් මේ ආනිසංසය කියන්නේ මොකද්ද? පංචකාමයේ ඇසුරු නොකරමින් ජීවත් වෙන තැන. මොකද්ද පංචකාමයේ ඇසුරු නොකරමින් ජීවත් වෙන්නේ? අරහත්. එහෙනම් පින්වතුනි මහත් ඵලය කිව්වත් මහානිසංසය කිව්වත් දෙකෙන්ම කියවෙන්නේ මොකක්ද? නිවන ගැන. එහෙමනම් මහත්ඵල මහානිසංස දානයක් කෙනෙක් දෙනවනම් පින්වතුනි දුන්නොත් තමයි ලැබෙන්නේ. අන්න එතකොට ඒ දුන්නොත් ලැබෙන දේ ගෙයක් දීලා වතුර ටිකක් ගන්න බෑ. ගෙයක් Taman දුන්නාම Tamanට විමානයක් නැති. අන්න ඒ ආකාරයට ඔබ දානයක් දෙද්දී මහත්ඵලයක් කරා යන උත්මේකුට මහානිසංසය කරා යන උත්මේකුට දානයක් දුන්නහම ආන්ගේ දානය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. අද මිනිස්සු හිතාගෙන ඉන්නේ ලොකුවට දානයක් දුන්නහම ඒක තමයි මහත්ඵල, ඒක තමයි මහානිසංස කියලා. ලොකුවට දානයක් දුන්නා. ඉංගතුනි ලොකුවට දාන දුන්නට මහත්ඵල වෙන්නේ නැහැ. ওই මහා කියන වචනේ එතන තිබුණාට එතනින් කියන මේ ලොකු කියන අර්ථයක් නෙමෙයි. ලොකු පින්කමක් කළා මහත්ඵලයයි මහානිසංසයි කියනකට වැඩක් නැහැ. මේවා අර්ථ තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙනම් මහත්ඵලය මොකද්ද? නිවන. මහානිසංසය මොකද්ද? ඒත් නිවන. එහෙනම් පින්වතුනි යම්කිසි උත්මයක ඉන්නවනම් මෙන්න මේ නිර්වාණ ගාමිනී පටිපදාව තුල යන මේ නිවන උදෙසා කටයුතු කරගෙන යන ආංගේ උත්මයා කෙරෙහි පුංචි හෝ දෙයක් පූජා කළොත් බත් ඇටයක ප්‍රමාණයක් කැවුම් ගෙඩියක ප්‍රමාණයක් පූජා කළොත් මොකද වෙන්නේ? ආංගේ දේ මහත්ඵලයි මහානිසංස. හේතුව මොකද? ඒ උත්මයා ඒ ආහාරය ගන්නේ, ඒ වස්ත්‍රය ගන්නේ, ඒ සේනාසනය ගන්නේ, ඒ බේසජ්ජය ගන්නේ, බෙහෙද්‍රව්‍ය ගන්නේ මොකටද? නිවන අරමුණු කරගෙන. උන්වහන්සේ මේ නිවන් ප්‍රතිපදාව වඩාගෙන යනවා. ඒ නිවන් ප්‍රතිපදාව වඩාගෙන යද්දී උන්වහන්සේගේ ශාරීරික අපහසුතාවයන් මගහරවා ගැනීම උදෙසායි උන්වහන්සේ ඒ දේ වළඳන්නේ. එහෙනම් පින්වතුනි ඔය දාන අතරේ මහත්ඵල මහානිසංස දානේ කොතනද තියෙන්නේ? ඔය අන්‍යාගමික දාන අතරේ මහත්ඵල මහානිසංස දාන තියෙනවද? නැහැ. තිරිසන් සතෙකුට දෙන දානේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. බල්ලෙක් ඉන්නවා හාමතේ. මේ බල්ලා දවස් 7කින් කාල නැහැ. වැටි වැටි යන්නේ. මේ බල්ලට දානයක් දෙන්න. මේ බල්ලට බත් ටිකක් කන්න දෙන්න. මේ බත් ටිකක් කන්න දුන්නට පින්වතුනි මහත්ඵල මහානිසංස වෙනවද ඒද? ඒක කවදාකවත් සිද්ධ වෙන්න හේතු නැහැ. හැබැයි ඒ තුලින් Taman කවදා හරි දවසක බඩกินනේ වැටිලා යාගන්න ඒ ගන්න බැරුව ඉන්න දවසක කොහෙන් හෝ ආහාර වේලක් Tamanට ලැබේ. එකක් හෝ 10000ක් Tamanට ලැබේ. නමුත් ඒක මහත්ඵල මහානිසංස වෙනවද? නැහැ. හිඟන්න 1000කට දන් දෙනවා. ඔබ හිතලා බලන්න බල්ලා අර ආහාර ටික අරගෙන මොකද කරන්නේ කියලා. මොකද්ද කරන්නේ බල්ලා අර කෑම ටික කාලා? නිවන් දකින්න උත්සාහ කරනවද? නැහැ. උගේ කර්ම ශක්තියට උට පහල වෙච්ච දේ විඳගෙන ඌයින් උට එතනින් එහාට කිසි දෙයක් කරන්න බෑ. හිඟන්නෙකුට ඔබ දානයක් දෙනවා. මේව හරියට තේරුම් අරගෙන කරන්න. මම මේ කියන්නේ පින්වතුනි හිඟන්නන්ට දාන දෙන්න එපා කියලා නෙමෙයි. ඔබට දැනගන්න අවශ්‍ය උනේ මහත්ඵල මහානිසංස දානය මොකද්ද කියලානේ. එහෙනම් අපි ඒ ගැන තමයි මේ කතා කරන්නේ. ඔබ දෙන දානේ ඔබ මේ බොහොම අමාරුවෙන් සල්ලි හම්බ කරලා මේ හම්බ කරගත්ත ධනෙ දානයක් දෙන්න කියලා හිතාගෙන ඒ කටයුතු කරද්දී පින්වතුනි මේ ධර්මයේ දන්නේ නැතුව දාන දුන්නට වැඩක් නැහැ. ගොඩාක් මිනිස්සු මේ ධර්මයේ දන්නේ නැතුව දෙන දාන වලින් Tamanට මොකද වෙන්නේ? අපරාධي අතේ දිවිච්ච සල්ලි ටික නැති වෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ කියන්න පුළුවන් මේ දුන්නොත් ලැබෙනවා කියනවා. අපිට නම් ලැබුණ නැහැ. දෙනවා 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 එකක්වත් ලැබෙන්නේ නැහැ කියලාත් කියන්න පුළුවන්. එහෙනම් දුන්නොත් ලැබෙන න්‍යාය අඳුන ගත්තා නම් ඒ අඳුනගෙන මහත්ඵල මහානිසංස ලෙස දානය දෙන්නේ කොහොමද කියලා අඳුන ගත්තා නම්
ඒ මහත්ඵල මහානිසංස ලෙස දානීය දෙන්නේ කාටද කියන කඳුන ගත්තා. ඔය වැඩපිළිවෙල හරියනවා. අන්න එතකොට තමන් දෙන දානීයට ආනිසංස තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට අර හිඟන්නේකට දානයක් දීලා හිඟන්නේක් ඉන්නවා බඩගින්නේ අතපාමින් ඉන්නවා. ඒ ඉන්නකොට මොකද වෙන්නේ? තමන් ගිහිල්ලා ඒ හිඟන්නට බත් එකක් දෙනවා. දැන් මේ හිඟන්න බත් එක කාලා මොකද කරන්නේ? ඒ බත් එක කාලා තමන්ගේ ශරීර ශක්තිය අහම් මොකද කරන්නේ? එතන ඉඳගෙන හැපිනවන එක නෙමෙයිද කරන්නේ? එතන ඉඳගෙන කන පිනවන එක නෙමෙයිද කරන්නේ? නාසය පිනවන එක නෙමෙයිද කරන්නේ? දිව පිනවන එක නෙමෙයිද කරන්නේ? ශරීරය පිනවන එක, මනස පිනවන එක නෙමෙයිද කරන්නේ? එහෙනම් මේ ෂඩේන්ද්‍රයන් පිනවෙමින් ඉන්න වැඩපිළිවෙලක් නෙමෙයිද එතනින් එහාට කරන්නේ? අර ශක්තිය ආයි හින වෙනකම්. එහෙනම් දැන් මොකද උනේ? ඔබ දානයක් දුන්නා. ඒ දානය හේතුකාරකුණේ මොහකටද කෙනෙක්ගේ? නැවතත් මේ පංචකාමයේ තුල සැරිසරන. එහෙනම් ඔබ දුන්න දාණයෙන් කෙනෙක්ට හේතුකාරකුණා නම් පංචකාමයේ තුල සැරිසරන්න ඒකේ ප්‍රතිඵලයක් ඔබටත් ලැබෙයි. ඔබ පංචකාමයේ සැරිසරන දවසක ඔබට පංචකාමයේ සැරිසරාගෙන යන අවස්ථාව උදායි. දුන්න දේ තමයි ලැබෙන්නේ ආපහු. දැන් ඔබ හිතලා බලන්න ඔබ නැවතත් ආර්යයන් වහන්සේ නමකට දන් දෙනවා. සේක පුද්ගලයෙකු උදෙසා දන් දෙනවා. මේ රාග ක්ෂය කරන්න, ද්වේෂ ක්ෂය කරන්න, මෝහ ක්ෂය කරන්න වැඩපිළිවෙලක් කරන උත්මේක උදෙසා දන් දෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල ඔබ කරන්න යද්දී ඔබ දකිනවා ඔබ දෙන ආහාරයේ උන්වහන්සේ වළඳන එතනින් එහාට මොකද කරන්නේ? ඇහැ පිනව පිනව ඉන්නවද? එතනින් එහාට උන්වහන්සේ මොකද කරන්නේ? මේ අධික වීරයක් අරගෙන රාග ක්ෂය කරන්න, ද්වේෂ ක්ෂය කරන්න, මෝහ ක්ෂය කරන්න වැඩපිළිවෙලක් යෙදෙනවා. රූක්ෂ ප්‍රතිපදාවන් හි යෙදෙනවා. මේ රාගයෙන් සහ මුලින්ම නැති කළා උත්තරීතර නිවන ලබන, ද්වේෂයේ සහ මුලින්ම නැති කළා, මෝහයේ සහ මුලින්ම නැති කරලා මේ උතුම් වූ නිවන් සම්පත්තිය ලබන්න උන්වහන්සේ කටයුතු කරගෙන යන්නේ. එහෙනම් ඔබ දුන්න දාණය, ඔබ දුන්න ආහාර පින්නේ වැදගත් උනේ මොහොකටද? උන්වහන්සේට. අන්න ඒ කටයුත්ත කිරීම උදෙසා ශරීර ශක්තිය ලබා ගන්න. දැන් බලන්න අර හිඟන්න දිය ආයසරය. දැන් හිඟන්නට දාණය දුන්නාම ඌ මොකද කළේ? ඒ ශක්තියෙන් ඇස් දෙක අරගන්න බැරුව හිටියේ ඒ තරම් බඩ කින්නේ. දැන් මොකද කරන්නේ? ඇස් දෙක ඇරියා. ඇරලා දැන් මොකද කරන්නේ? महात्ल महानिशंसले සාසනික කටයුත්තක් උදෙසා අපමල් රේණුකාරී දෙයක් පූජා කළොත් ආන්නේ දේ මහත්ඵලයි මහානිසංස. හැබැයි සාසනික නොවන දෙයක් උදෙසා ලක්ෂ කෝටියක දෙයක් පූජා කළා ඒ දේ ආනිසංසදායකයි, මහා පිං රැස් කරගන්න පුළුවන්. නමුත් මහානිසංසයක්වත් මහත්ඵලයක්වත් ලැබෙන්නේ නැහැ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩලා බණ කියන වෙලාවේ එක දෙවි කෙනෙක් ඉස්සරහම හිටියලු. දිව්‍ය ලෝකේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී අනුහසේ අනුපිළිවෙලට තමයි ඉඳගන්නේ. තමන්ට තියෙන බල පරාක්‍රමී, ඉර්ධිමත් වූ, දීප්තිමත් වූ, වර්ණවත් වූ, යසස් වූ කියන ස්වභාවයන් තියෙන දෙවිවරුන්ට ඔන්න ඔය ස්වභාවයේ අනුපිළිවෙලට තමයි එයා ඉඳගන්නේ. එක දෙවි කෙනෙක් ඉන්නවලු ඉස්සරහම සක්‍ර දේවේන්ද්‍රියෝ ගාව වැබලි වැබලි. තව එක දෙවි කෙනෙක් ඉන්නවලු ගව් ගානක් ඈත ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන. තථාගතයන් වහන්සේ මේ දෙන්න දිහා බැලුවා. බැලුවාට පස්සේ උන්වහන්සේට යමක් අවබෝධ වුණා. මේ දින දිව්‍ය ලෝකයට ආපු විදිය ගැන මේක මේගොල්ලන්ගේ මහල ලෝකයට කියන්න ඕනේ කියලා හිතලා තථාගතයන් වහන්සේ අහනවර ඈත ඉන්න දෙවියන්ගේ ගව් ගානක් ඈත ඉන්නේ තින්වත් දෙවිය ඔබ මේ දිව්‍ය ලෝකයට ආපු විදිය කියන්නේ. අනේ ස්වාමීනි, මම ඒ කාලේ හිටපු රජ කෙනෙක්. මම මගේ රාජ්‍ය පුරාම දානශාලාවල් පැවැත්තුම්. දුගී මගී යාචකාදීන්ට දන් දුන්නා. මගේ දානශාලා එක දානශාලාවක දරපලන්න 15000ක් හිටියා. දානි උයන්න 15000ක් හිටියා. දානි අරින්න 15000ක් හිටියා. ඒ ආකාරයට දන් දීලා තමයි ස්වාමීනි මම දිව්‍ය ලෝකයට ආවේ කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අර ළඟ හිටපු අර බබල බබල සක්‍රදේවේන්ද්‍රයෝ ගාවම ඉන්න දෙවියන්ගෙන් අහනවා. ඔබ කොහොමද මෙහා? අනේ ස්වාමීනි, තථාගත ශාසනයක තියෙන අරුමය, තථාගත ශාසනයක තියෙන වාග්ය දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිසිඟා වඩිද්දී අපේ ගෙදර තිබුණේ එකම එක බත් හැන්දයි. ඒකමක වූ බත් හැන්ද මම උන්වහන්සේ කෙරෙහි පූජා කළා. ඒ පූජාව අවසන් වෙනවා සමගම ස්වාමීනි මට බොහෝ ධන දාන්න ලැබෙන්න පටන් ගත්තා. මිනිස් කය හැරදමලා මම මෙතනට ආවම මහා දිව්‍ය තේජස්සහිත දිව්‍ය සැප සම්පතක් මට ලැබුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ කාන්තේම ශ්‍රේෂ්ඨයි. අන්නේ දෙවියගේ කතා. දැන් ඔබ හිතලා බලන්න. අර දෙවියා, අර ඈත ඉඳලා බණහන දෙවියෝ කොහොමද දන් දුන්නේ?
දරපලන්න 15000ක් ගිනලා තියෙන එක දානශාලාවක එහෙනම් මොන තරම් ලොකුවට දන් දීලා ඇද්ද එහෙනම් ඒ දේවල් මහත්ඵල මහානිසංස වෙලා නැහැ නේද අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කරපු පුණ්‍ය කර්මය තුල මනුස්සාත්මය ලැබිලා අර සාපේ සහමුලින්ම දුර වෙලා ගිහිල්ලා එතන බලන්න අර මහා සාපේකට ලක් වෙලා හිටියේ එක දුර වෙලා ගියා ඇයි අර වගේ උත්තම වූ රහතන් වහන්සේ කෙනෙක් උදෙසා දන් පූජා කරපේ මහත්ඵල මහානිසංස කියන දේ ඔබට තේරුම් ගන්නයි මම මේ දේවල් කියන්නේ මොකද මම අහලා තියෙනවා පින්වතුනි බොහෝ තිරිස් කියනවා මේ මිත්‍යා දෘෂ්ටික අදහස් අරගෙන හාමුදුරුවන්ට හැමතැනින්ම ලැබෙනවා ඔය හාමුදුරුවන්ට දන් දෙනවට වඩා හොඳයි කාට දන් දෙන්නේ කියලා ඔය අඳුගලු පේරි පාසල් වල ඉන්න ළමයින්ට දන් දෙන්නේ ඒ මහලු නිවාස වලට දන් දෙන්නේ કોઈ හිඟන්නන්ට කන්න නැහැ උන්ට දෙන්නේ හාමුදුරුව මේ ලැබෙන දේත් විකුණ ගන්නව අරගෙන ආදි වශයෙන් මහා මෝඩ අදහස් අරගෙන මහ විනාශයක් ජීවිතේට උදා කරගන්න හේතුව තමයි පින්වතුනි ධම්මස්ස අඥාන ධම්මස්ස අනුබෝධ මේ ධර්මයේ කෙලෙහි කිසිම ඥානයක් නැහැ මේ ධර්මයේ කවදාක්වත් අහල නැහැ ධර්මය අවබෝධ කරල නැහැ එහෙනම් පින්වතුනි ඔබ හොඳට හිතාගන්න යම් කෙනෙක් බෞද්ධත්වයට පත් වෙනකන් බෞද්ධත්වයට පත් වෙනවා කියන්නේ මොකද්ද මේ සද්ධර්මයේ හරියාකාරව ශ්‍රවණය කරලා අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගෙන යම් ප්‍රමාණයකට හරි මේ භව ගමනම නවත්තනවා කියන තැනට තමන් අඩිය තිබ්බන අන්න එදාට එයා බෞද්ධ වෙන්නේ උපැන්න සහතිකයට බෞද්ධ වෙන්නේ නැහැ අන්නේ බෞද්ධත්වයේ උදා කරගත්තනම් අන්න එදාට තමයි පින්වතුනි එයාට දානයක් දෙන්න පුළුවන් නැතුව උදේහවහ පන්තිල් සමාදන් වුණා උදේහවහ තිසරණේ කිව්වා තමන්ට හරියාකාරව දානයක් පූජා කරගන්න ධර්මය අවබෝධ වෙන්න ඕනේ